අද මම ඔයාලව එක්කරගෙන යනවා සීගිරි ආසන්නයේ තියෙන ඉතාමත් වැදගත් ඓතිහාසික ස්ථානයකට. ඒ තමයි මාපාගල. මොකක්ද මේ මාපාගල කියන්නේ? ඇයි අපිට මාපාගල කියන ස්ථානය මේ තරම් වැදගත් වෙන්නේ කියන කාරණා මේ වැඩසටහන තුලින් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මාපාගල තියෙන්නේ සීගිරි පර්වතයේ දකුණු පැත්තේ. ඒ වගේම සීගිරි වැව ආසන්නයේ. ඉතින් මේ මාපාගලට ඇතුළු වෙද්දී ඔයාලට පේනවා විශාල කළුගල් කුට්ටි වලින් නිර්මාණය කරපු ප්‍රාකාරයක් දකින්න පුළුවන්කම තියෙනවා. අද වෙදිනම් ප්‍රාකාරයේ සමහර කොටස් විනාශ වෙලා ඒ තවමත් යෝධ කළුගල් කුට්ටි දැක බලා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඇත්තටම සීගිරි පර්වතයේ ආශ්‍රිත රාජධානියේ අපි ගල්බැමි ඕනතරම් දැකලා තියෙනවා. හැබැයි ඒ තියෙන ගල්බැමි සහ මේ මාපාගල දකින්න පුළුවන්කම තියෙන ගල්බැමි අතර ලොකු වෙනසක් තියෙනවා. මොකක්ද කියනවා නම් ඒ වෙනස සීගිරි අපිට දකින්න පුළුවන්කම තියෙන ගල්බැමි බොහෝ වෙලාවට නිර්මාණය කරලා තියෙන්නේ මාලක නිර්මාණය කරන්න. එහෙම නැත්නම් පස සෝදායම් වළක්වන්න, එහෙම නැත්නම් වාස්තු විද්‍යාත්මකව ඒ පරිසරය සමතුලිත කරන්න වගේ කාරණාවලට තමයි සීගිරි පර්වතයේ ආශ්‍රිත, සීගිරි රාජධානී ආශ්‍රිත තියෙන බොහෝ ගල්බැමි නිර්මාණය කරලා තියෙන්නේ. ආරක්ෂාවත් සමහර වෙලාවට යම් තැනකදී බලාපොරොත්තු වෙන්නේ ඇති. නමුත් බොහෝ ගල්බැමි නිර්මාණය කරලා තියෙන්නේ වාස්තු විද්‍යාව සමතුලිත කරන්න, එහෙම නැත්නම් මාලක නිර්මාණය කරන්න. නමුත් මාපාගල අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ ඊට වඩා විශාල ගල් ප්‍රාකාර. ඔයාල දැක් ගන්න පුළුවන් මේ ප්‍රාකාර නිර්මාණය කරන්න යොදාගෙන තියෙන ගල්වල විශාලත්වය කොයි වගේද කියලා. ඉතින් මෙතනට එන ඕනම කෙනෙක් මේ තියෙන ගලින් කරන ලද මේ ප්‍රාකාරය දැකපුවාම මවිතයට පත් වෙනවා. ඒ තරම් විශාල ගල් කුට්ටි වලින් තමා මේ ප්‍රාකාරය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේෂා විශාල ගල් කුට්ටි ඔසවලා තියන්න අපේ හෙළයන්ට මොන තරම් තාක්ෂණයක් තිබිලා තියෙනවද? අපි ඊජිප්තු පිරමීඩ ගැන කතා කරනවා, ඒ වගේ තාක්ෂණය ගැන කතා කරනවා, පිරමීඩ හදන්න විශාල ගල් කුට්ටි ප්‍රවාහනය කරේ කොහොමද, ඒව ඔසවලා තැබුවේ කොහොමද කියන එක ගැන කතා කරනවා. හැබැයි වැඩි හෙළිදරව්වක් සිද්ධ නොවුනට ඒසා විශාල විශ්ම කර්ම නිර්මාණ මේ රටෙත් සිද්ධ කරලා තියෙනවා. මේ භූමිය තුල වැළලී ගිය ලොකු ඉතිහාස කතාවක් තියෙනවා. අපි මේ දකින නිර්මාණ සිද්ධ කරලා තියෙන්නේ කාශ්‍යප රාජ කාලේ හෝ ඊට දශක කිහිපයකට කලින්. හැබැයි අපි මතු පිටින් දකින නිර්මාණනේ. ඊට වඩා ඉතිහාසයක් මේ භූමිය තුල නැද්ද? අනිවාර්යෙන්ම තියෙන්න බැරි කමක් නැහැ. මොකද කාශ්‍යප කුමාරයා සීගිරිය රාජධානිය වශයෙන් තෝරගන්නත් කලින් මේ ප්‍රදේශයේ විශාල ජනාවාසකරණයක් තිබිච්ච බවට සාධක තියෙනවා. ලියවිච්ච ඉතිහාසයට වඩා ලොකු ඉතිහාසයක් මේ රටේ වැළලීලා තියෙනවා. හැබැයි මාපාගලට ආපු වෙලාවේ අපි කතා කරන්නේ වෙනස්ම මාතෘකාවක්. ඒ තමයි ධාතුසේන කුමාරයාගේ අනියම් බිසවකගේ පුතෙක් වෙච්ච කාශ්‍යප කුමාරයාට රාජ්‍යත්වය වෙනුවෙන් තිබිච්ච උරුමය මොකක්ද? ඇයි ඔහුට මේ තරම් ජනතා සහයෝගයක් ලැබිලා තියෙන්නේ? මොකක්ද ඒකට හේතුව? අභිෂේකලත් බිසවගේ දරුවන්ට තමයි සාමාන්‍යයෙන් රාජ්‍යත්වයට උරුමය තියෙන්නේ. එහෙනම් ඇයි කාශ්‍යප කුමාරයා රාජ්‍යත්වය වෙනුවෙන් පෙනී සිටියේ? නිකමටවත් ඔයාලට මේ දේවල් හිතිලා නැද්ද? ඉතින් මේ පැටලි සහගත කතාව හරියට විග්‍රහ කරගන්න නම් කාශ්‍යප කුමාරයාගේ පිය රජු වෙච්ච ධාතුසේන රජතුමා පිළිබඳව කතා කළ යුතු වෙනවා. ඉතින් අපි කවුරුත් දන්න ධාතුසේන රජතුමාගේ ඉතිහාස කතාව නෙවෙයි මම කියන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ මාතෘකාවට අදාළ වෙන වැදගත් දේවල් ටිකක් තමයි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ධාතුසේන කුමාරයා රාජ්‍යත්වයට පත් වෙන්නේ ඉතාමත් දුෂ්කර කාල පරිච්ඡේදයක. ඒ වෙද්දී රට අස්ථාවරව තමයි තිබුණේ. රටේ විවිධ තැන්වල කුඩා කුඩා ජනපිරිස් රටේ විවිධ පාලන තන්ත්‍රයන් අරගෙන යමින් ඉඳපු කාලයක්. ඒ වගේම ධාතුසේන කුමාරයා කියලා කියන්නේ ලංකාවේ පළවෙනි මෞර්ය වංශික පාලකයා. ඉතින් එක් පැත්තකින් මෞර්ය වංශයට රටේ මහජනතාවගේ කැමැත්ත ලබා ගැනීමේ අවශ්‍යතාවයක් තිබුණා. ඊට අමතරව රටේ විවිධ තැන්වල බලය අල්ලගෙන ඉඳපු කුඩා පාලන මධ්‍යස්ථාන මධ්‍යගත පාලනයට ඇඳා ගැනීමේ අවශ්‍යතාවයක් තිබුණා. ඉතින් ධාතුසේන රජතුමා කලාවැව් වගේ විශාල වාරි කර්මාන්ත ඉදි කරලා, ඒ වගේම අවුකන පිළිමේ වැනි විශාල ආගමික වැඩසටහන් මේ රටේ ඇති කරලා මේ රටේ මහජනතාවගේ කැමැත්ත ප්‍රසාදය ඔහු දිනාගත්තා.
ඒවගේම කුඩා ජන ඒකරාශීවීම් යුදමය තත්ත්වයකින් මර්ධනය කරන්නත් ඔහු කටයුතු කරා. අපි දන්නවනි මධ්‍යගත පාලනයට එරෙහිව නැගෙන්න කුඩා කුඩා ජන ඒකරාශීවීම් මර්ධනය කරන්න විවිධ ප්‍රතිපත්ති අනුගමනය කරනවා. එකක් තමයි යුද්ධයකින් මර්ධනය කරන්න පුළුවන් ඒ වගේ ප්‍රදේශ, එහෙම නැත්නම් විවාහ ප්‍රතිපත්ති මගින් ඒ වගේ ප්‍රදේශ මධ්‍යගත පාලනයට ඈඳා ගැනීමේ ක්‍රමවේදයකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ කියන කාරණේදී තමයි අපිට මාපාගල සහ මේ සීගිරි ආශ්‍රිත ප්‍රදේශයේ වැදගත් වෙන්නේ. සීගිරි ආශ්‍රිතව අනාදිමත් කාලයක් තිස්සේ සුදේශික ජන කොට්ටාසයක් බලය තහවුරු කරගෙන ඉදිය බවට සාධක තියෙනවා. නමුත් ඔවුන්ගේ පාලන පහසුව සඳහා පාලන මධ්‍යස්ථානය විදිහට තෝරගෙන තියෙන්නේ මේ සීගිරි ආසන්නයේ තියෙන මාපාගල කියන ස්ථානය. සීගිරි පර්වතය තරම්ම නොවුනත් මේ තැනත් තරමක් උස් වූ ගල් පර්වතයක්. මෙතනට එන ඕනම කෙනෙකුට මේ පිළිබඳව හොඳාකාරවම දැක්ගන්න හැකියාවක් තියෙනවා. කාශ්‍යප රජු සීගිරිය රාජධානිය වශයෙන් තෝරගත්තට පස්සේ මේ ප්‍රදේශය අත්හැරුණත් අදටත් මේ පරිසරය තුළ විවිධ නටබුන් අවශේෂ දකින්න පුළුවන් කමක් තියෙනවා. පිහිටි ගල මත විවිධ කවුළු සකස් කරලා විශාල ගොඩනැගිලි ප්‍රමාණයක් මේ පරිසරය තුළ ඉදි කරලා තිබිච්ච බවට සාධක ඕන තරම් මේ පරිසරයට આવොත් ඇස්පනා පිටම අපිට දැක්ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් කවුරු හරි සීගිරිය බලන්න එනවනම් මේ සීගිරි ආසන්නයේ තියෙන මාපාගලටත් අනිවාර්යෙන්ම එන්න. මොකද සීගිරිය වගේම මේ මාපාගලත් ඉතාමත් වැදගත් ඓතිහාසික ස්ථානයක්. හරි, ඉතින් අපි අපේ ප්‍රධාන කතාබහට ආපහු එක්වෙමු. දසේන කුමාරයා රාජ්‍යත්වයට පත්වෙන කාලේ මේ සීගිරි ආශ්‍රිතව මාපාගල මූලික කරගෙන විශාල බලයක් ගොඩනගාගත්ත සුදේශික පිරිසක් මේ ප්‍රදේශයේ හිටියා. ඉතින් ඔවුන්ව මධ්‍යගත පාලනයට ඇඳා ගැනීමේ අවශ්‍යතාවයක් දස්සේන රයිතුමාට තියෙන්න ඇති. ඉතින් මේ මාපාගල ආශ්‍රිතව මේ තරම් විශාල ප්‍රාකාර ඉදි කරලා තියෙන්නේ දස්සේන රාජ්‍ය කාලයේ කිසියම් යුදමය තත්ත්වයක්, කිසියම් ආක්‍රමණයක් ආවනම් අන්නේ ආක්‍රමණ වලට මුහුණ දීමේ අවශ්‍යතාවයට තමයි මේ තරම් විශාල ගල් බැමීදි කරලා විශාල ආරක්ෂාවක් මාපාගලට සකස් කරලා තියෙන්නේ. හැබැයි රයිතුමා අනුගමනය කරේ විවාහ ප්‍රතිපත්තිය. මේ මාපාගල ප්‍රදේශයේ ආශ්‍රිත බලය පතුරවාගෙන ඉඳපු ප්‍රධානියෙකුගේ දියණියක් හෝ සහෝදරියක් නිසැක වශයෙන්ම දාසේන කුමාරයා සරණ පාවා කරගන්න ඇති. නමුත් ඒක නිකම්ම නිකං විවාහයක් නොවෙන්න ඇති කියලයි අපිට අනුමාන කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ. මොකද යම්කිසි ප්‍රතිපත්ති ගණනාවකට එකඟ වීමෙන් අනතුරුව තමා මේ විවාහ ප්‍රතිපත්තිය සිද්ධ වෙන්න ඇත්තේ කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ විවාහයෙන් බිහිවන කුමාරයෙක්ට මේ රටේ රාජ්‍යත්වය වෙනුවෙන් උරුමයක් තිබිය යුතුයි කියන යම්කිසි ප්‍රතිපත්තියක් මේ කියන විවාහ සම්බන්ධතාවයේ ඇතුළේ තියෙන්න ඇති කියලා අපිට නිගමනය කරන්න හැකියාවක් තියෙනවා. මොකද මේ සීගිරි ආශ්‍රිතව බලය පතුරවාගෙන ඉඳපු සුදේශික ජන කණ්ඩායම ඉතාමත් ප්‍රබල ජන කණ්ඩායමක් බව පැහැදිලි. මොකද ඔවුන් විශාල වශයෙන් වෙළඳ කටයුතු පවා සිද්ධ කළ බවට සාධක හම්බෙනවා. සීගිරි වැවේ වැව් කණ්ඩියේ සිද්ධ කරපු කැණීමකින් පවා රෝම කාසි හම්බෙලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් වලින් පැහැදිලි වෙන්නේ සීගිරි වැව නිර්මාණය කරන්නත් කලින් මේ ප්‍රදේශය තුළ විශාල ජනාවාසකරණයක් තිබුණා. ඒවගේම වෙළඳාම පවා මේ ප්‍රදේශයේ ඉතාමත් දියුණුව පැවතිච්ච නාගරික ප්‍රදේශයක් කියන එක මේ වගේ සාධකයක් අපිට පැහැදිලි වෙනවා. ඉතින් මම මේ කියන කතාව වලට පැහැදිලි ඇති මේ ප්‍රදේශයේ ඉඳපු ප්‍රභූවරයෙක්ගේම නැත්නම් ප්‍රධානියෙකුගේ දියණියක් හෝ ඥාතිවරයෙක් රටේ ප්‍රධාන රයිතුමා විවාහ කරගත්තා. ඉතින් ඒ විවාහ කරගත්ත කුමරියට රයිතුමා දාව ලැබිච්ච කුමාරයා තමයි කාශ්‍යප කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ කියන රාජ්‍යත්වයට තියෙන උරුමය වෙනුවෙන් තමයි කාශ්‍යප කුමාරයා පෙනී සිටින්නේ. නමුත් අපි දන්නවා සම්ප්‍රදායට අනුව නම් රාජ්‍යත්වයේ හිමිවෙන්නේ අභිෂේකලත් බිසවගේ පුත්‍රයෙකුට. මෙන්න මේ කියන කාරණා හින්දා රජවාසලේ යම්කිසි කුමන්ත්‍රණකාරී
තත්ත්වයක් ඇති වෙන්නත් ඇති. මේ නිසා තමයි කාශ්‍යප කුමාරයා සීගිරි ආශ්‍රිතව මේ මාපාගල ආශ්‍රිතව තමන්ගේ තරුණ කාලය ගත කරන්නේ. ඔහුට මාපා තනතුර හිමි වෙනවා. ඒ නිසා මේ මාපාගල විදියට හඳුන්වන මෙන්න මේ භූමියේ ඉඳලා තමා තමන්ගේ පාලන කටයුතු සිද්ධ කරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් සීගිරි එකපාරට එක දවසින් දෙකෙන් නිර්මාණය වෙච්ච දෙයක් නෙවෙයි. සමහර වෙලාවට කාශ්‍යප රජතුමා රාජ්‍යත්වයට පත් වෙන්නත් කලින් මාපා තනතුරේ හිටියදීම මේ සීගිරිය ගොඩනැගීමේ කාර්යය ආරම්භ කරන්න ඇති. මේ සඳහා විශාල සහයෝගයක් ලැබුණේ තමන්ගේ මව් පාර්ශවයේ ඥාතිත්වයෙන්. ඒ වගේම කාශ්‍යප කුමාරයාට මේ තරම් ජනතා සහයෝගයක් මේ සීගිරි ආශ්‍රිත ප්‍රදේශයෙන් ලැබෙන්න හේතු වෙච්ච මූලිකම හේතු කාරණා තමයි තමන්ගේ මව් පාර්ශවයෙන් මේ ප්‍රදේශයේ තියෙන ඥාතිත්වය. ඉතින් ඔයාලට පැහැදිලි ඇති මම මේ සමස්ත කතාවෙන්ම කියන්න උත්සාහ කරපු දේ. කාශ්‍යප කුමාරයාට මේ ප්‍රදේශයේ ආශ්‍රිතව මේ තරම් ජනතා බලවේගයක් ගොඩනැගෙන්න හේතු වෙච්ච හේතු කාරණා මේ කතාව ඇතුලේ තියෙනවා. කාශ්‍යප රජතුමා කියලා කියන්නේ සුදේශික ලේ ඥාතිත්වයක් තිබුණ පාලකෙක්. ඉතින් පැහැදිලි සමහර වෙලාවට අපේ වංශ කතා පවා කාශ්‍යප කුමාරයා අවතක්සේරු කරන ආකාරයෙන් කතා කරලා තියෙන්නේ මෙන්න මේ සුදේශික ඥාතිත්වය. එහෙම නැත්නම් මේ සුදේශිකත්වයේ හේතු වෙන් විය හැකි කියලා අපිට සමහර කාරණා එක්ක නිගමනය කරන්න පුළුවන්. මොකද විදේශ රටකින් පැමිණිච්ච විජය කුමාරයා ඇතුළු පිරිස වර්ණනාත්මකව කතා කරන්නත් සුදේශික පාලක යන් විශේෂයෙන්ම යක්ක නාග කියන ගෝත්‍රික නායකයන් පවා ගෝත්‍රික රජවරුන් පවා මේ රට පාලනය කළ බවට සාධක තිබියදී විදේශීය පාලකයන්ට මේ රටේ රාජ්‍යත්වයේ උරුම විය යුතුයි කියන තැන ඉඳලා ලියපු සමහර වංශ කතාවල තියෙන කරුණු මේ කියන සාධක එක්ක අභියෝගයට ලක් වෙන බව පැහැදිලි. සමහර විට අපි හිතනවා මේ සීගිරි ආශ්‍රිත ප්‍රදේශය රාවණ රජතුමාගේ පාලනය යටතේ තිබුණා කියලා. රාවණ කියන සුදේශික රජ කෙනෙක් මේ ලංකාව පාලනය කරා කියලා යම්කිසි අදහසක් ඒ වගේම මතවාදයක් තියෙනවා. සමහර විට මේ රාජ පරම්පරාවලින් පැවත එන පිරිසක් මේ සීගිරි ආශ්‍රිත ප්‍රදේශයේ ජීවත් වුණා වෙන්න පුළුවන්. එවැනි සුදේශික ජනතාවගෙන් පැවත එන කුමාරයෙක් වෙන්න පුළුවන් කාශ්‍යප කියලා කියන්නේ. එවැනි ලේ ඥාතිත්වයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන් කාශ්‍යප කියලා කියන්නේ. ඉතින් මේක යම්කිසි අදහසක් විතරයි. කොහොම නමුත් සුදේශික ඥාතිත්වයක් සුදේශික ලේ ඥාතිත්වයක් තිබුණු පාලකෙක් තමයි කාශ්‍යප කුමාරයා කියලා කියන්නේ. ඔහුට තිබිච්ච රාජ්‍ය උරුමය වෙනුවෙන් තමයි ඔහු පෙනී සිටින්නේ. එහෙම නැතුව ඔහු පීතෘඝාතක පාලකෙක් කියලා මේ රටේ ඉතිහාසය තුලින් අවතක්සේරු කළ යුතු පාලකෙක් නෙවෙයි ඔහු. ඉතින් අපිට සීගිරිය සම්බන්ධයෙන් කාශ්‍යප රජතුමා සම්බන්ධයෙන් සහ මේ රටේ ඉතිහාසය සම්බන්ධයෙන් විසඳා ගත යුතු කරුණු බොහෝමයක් තියෙනවා. මම මේ සරලව පැහැදිලි කරන්න උත්සාහ කරේ එවැනි කරුණු කිහිපයක් විතරයි. ඉතින් මේ මාපාගල කියන ප්‍රදේශය කොයිතරම් වැදගත් තැනක්ද කියන එක ඔයාලට පැහැදිලි ඇති. මේක නිකම්ම නිකන් ගල් පර්වතයක් නෙවෙයි. ඇත්තටම සැලසුම් සහගත ඉතා විශේෂ ජන කොටසක් ජීවත් වෙච්ච ඒ වගේම සීගිරිය කියන අති දැවැන්ත නිර්මාණය වෙන්න කලින් සැලසුම් සකස් කළ ඒ වගේම කාශ්‍යප කුමාරයා ආදිපාද කාලයේ පවා පාලන කටයුතු ගෙන ගිය ඉතා වැදගත් ස්ථානයක් තමයි මේ මාපාගල කියලා කියන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම සීගිරි බලන්න යනවා වගේම මේ මාපාගලටත් ඇවිල්ලා බලන්න. මෙතන තියෙන ගල් ප්‍රාකාර දිහා බැලුවත් ඔයාලා මවිතයට පත් වෙනවා නිසකයි. මේ රටේ වැලිලිලා ගියපු ඉතිහාස කතා බොහෝමයක් තියෙනවා. මේ රටේ සුදේශික මිනිස්සු පිළිබඳව අවතක්සේරු කරපු ඉතිහාස කතා බොහෝමයක් තියෙනවා. ඒ වගේම මේ රටේ සුදේශික මිනිස්සුන්ගේ ඉතිහාසය වලලල දාපු ඉතිහාස කතා බොහෝමයක් තියෙනවා. අපි හෙළිදරව් කළ යුතු ඒ වගේම හෙළිදරව් විය යුතු ඉතිහාසයක් මේ රටේ වැලිලිලා තියෙනවා. අපි කෙමෙන් කෙමෙන් මේ රටේ වැළලී ගිය ඉතිහාසය සොයාගෙන යන ගමනක් තමයි මේක.